දෙරිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශුද්ධ මුල්‍යාංශයේ අනුග්‍රහයෙන් අදත් සමෘද්ධි උදානයෙන් ඔබ හමුවන්නේ ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෛශාඛ්‍ය මංගල්‍ය සමරමේ ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුව आमिष प्रतिपत्ति पूजा वंट मूल तन मीन विविध वेडसटहन संविधान समगम समृद्धि संवर्धन दे पार्थमेन्तु समृद्धि बैंको बलापुरुत्वान्नेतुम विनस्कर मेन ओब मे रटे संवर्धने वगे मुबे धनात्मक संवर्धन इलाक्याण उद्दिशा ओ क्रियादामेट ओबंत ඉතින් මේ කඳවාගෙන ඉන්න තුල ඔබේ ජීවිතයේ වෙනස් වෙමින් ඔබේ ආර්ථිකයේ ශක්තියක් සපයනවා වගේම සමාජයේ දම් සමතුලිත භාවයක් ඇතිවීමට ඒ රුකුලක් බවට පත් වෙනවා මේ සිළු වැඩසටහන් පිළිබඳව අද අප ඔබට තොරතුරු සමීප කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ක්ෂුද්‍ර මුල්‍යාංශයේ මගින් ක්‍රියාත්මක කරන තවත් විවිධ වැඩසටහන් සේම ඔබගේ ඉතුරුම් ක්‍රියාවලිය වර්ධනය කිරීම උදෙසා පෙළගැසෙන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ බොහෝ දෑ අද අපේ වැඩසටහන් පෙළගැස්ම තුල අන්තර්ගතයි මෙන්න අද සමෘද්ධි දානේ අපේ පෙළගැස්ම සමෘද්ධි රන් විමන නිවසක් ලබා දීම කරම් දිනේදී පසුගිය දාසිදු කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු ඔබට කියන්නට සූදානම්. ඒ වගේම WD අප්සරා කුමාරි වීරසිංහ නිවාස ලාභිනිය තම අත්දැකීම ඔබ වෙත සමීප කරනවා. චන්දන ප්‍රසාද් කුලතුංග සමෘද්ධි සංවර්ධන උදාහරණය තුමන් 91D උණගස්වල වසමේ මේ නිවස ඉදිකිරීම දක්වා ඕ ක්‍රියාදාමයේ තවත් තොරතුරු ඔබ වෙත සමීප කරනවා. ඒ වගේම උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් මොරටුවේදී උතුම් මාතාවන්ට පූජා උපහාර පිදීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. එහි විශේෂ අවස්ථා ඔබ වෙත අද ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය සමයේ පැවැත්වුණු සමෘද්ධි අවුරුදු උත්සව අසිරිය පිළිබඳව තොරතුරු ගෙන්නමින් අලුත්ගම සරෝදය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවති සමෘද්ධි අලුත් අවුරුදු උත්සවයේ තොරතුරු ඔබ වෙත සමීප කරනවා. ඒ වගේම මොරටුව දකුණු සමෘද්ධි කලාපයේ අවුරුදු උත්සවයේ තොරතුරුත් ඔබ වෙත ගෙනෙනවා. මේ සියල්ල සමග අඩු ආදායම් ලාභින් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහන මාදම්පේ ඉහළගම සමෘද්ධි බැංකු පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ වගේම සමෘද්ධි වෙසක් දන්සැල් ලංකාව පුරාම සිදු කෙරුණා. මේ සියලු තොරතුරු අද සමෘද්ධි පුවත් තුලින් ඔබට ගෙනෙනවා. ඉතින් රැඳෙන්න මේ සුපුරුදු අඩහෝරාවකට ආසන්න කාලය සමෘද්ධි උදානයත් එක්ක. මේ උතුම් වෙසක් සමය බෞද්ධයාගේ ප්‍රධානම බලාපොරොත්තුව තමයි උතුම් නිර්වාණ සුවේ සාක්ෂාත් කර ගැනීම. කෙනෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් උදව් කිරීම, ඒ වගේම ඒ වෙනුවෙන් අපකැප වීමේ මහත් කුසලානිසංස ලැබෙන පුණ්‍යක්‍රියා පිළිබඳව මේ දිනවල ඕනෑ තරම් අපට අසන්ට දකින්නට ලැබෙනවා. ඒ අතරින් හිසට සෙවණක් සලසමින් හිතට නිවණක් සලසා දුන්නු අපූර්ව පුවතක් කරන් දෙනියෙන් අපට වාර්තා වුණා. ඒ කරන්දෙනිය රන් විමන සමෘද්ධි නිවාසයේ විවෘත කිරීමත් සමග නිවසක් සාදාලා ගැනීමට නොහැකිව සිටි මේ පවුලට ගමේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින්ත්‍රණ වහන්සේගේ මූලිකත්වයත් එක්ක සමෘද්ධි රන් විමන නිවාස යෝජනා ක්‍රමය යටතේ අලුත්ම නිවසක් ලබා දීම පසුගිය දා සිදු වුණා. ඉතින් ඔවුන්ගේ බලාපොරොත්තු දැන් මල්පල ගැන්වී තිබෙනවා. මේ අත්දැකීම ඔබටත් එලෙසම අප සමීප කරනවා. කරන්දිනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අංක 91D උණගස්වල ග්‍රාම සේවා වසමේ කරන්දිනිය සමෘද්ධි බැංකු බල ප්‍රදේශයේ වෙසෙන KD උසේන්ද්‍ර ප්‍රියංකර හා අප්සරා කුමාරි වීරසිංහ ස්ථිර නිවසක් සාදා ගැනීමට නොහැකිව සිටි අඹුසැමියෝලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා ප්‍රදේශීය විහාරස්ථානයේ වූ උණගස්වල සිරි නිවේසනාරාමේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ හා ප්‍රදේශවාසී පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් ඉදිකළ සමෘද්ධි රන් විමන පසුගියදා ඔවුන්ගේ අයිතියට පත් කෙරුණා. මෙම අවස්ථාව සඳහා විහාරාධිපති පිටිගල ධම්මවිනීත ස්වාමින් වහන්සේ කරන්දිනිය ප්‍රාදේශීය ලේකම් තුමිය දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය ඇතුළු අදාළ රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගී වුණා. අප්සරා කුමාරි වීරසිංහ මහත්මිය සහ එම පවුල වෙනුවෙන් ලබා දුන්නු රන් විමන සමෘද්ධි නිවාසය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වී අදහස් දක්වූ කරන්දිනිය ප්‍රාදේශීය ලේකම් තුමිය WT චන්දිමා මහත්මිය 2022 මාර්තු 28 වෙනිදා තමයි මේ කාර්යයට අපිට පටන් ගන්න සිද්ධ වුණේ. මොකද මහා වර්ෂාවක් එක්ක මෙතන පුංචි ගියක් තිබුණේ. මම ඇත්තටම මට ඒ වෙලාවේ ඉන්න බැරි වුණත් පස්සේ මට මතකයි ගරා වැටුණුවේගේ ඒ දරුවන් එක අම්මයි තාත්තයි ගොඩක් අමාරුවෙන් තමයි දිවි බේරගත්තේ. ඉතින් මං හිතන්නේ ඒ වෙලාවේ ඉඳන්
අවුරුද්දක කාලය ඇතුළත මේ සත්කාරය අද මේ ලක්ෂ 35ක් විතර වටින මේ නිවස රන්බිමන ඉදිකරන්න බොහෝ කරවර දීපු බොහෝ අය ඉන්නවා ග්‍රාම නිලධාරිතුමිය විශේෂ නාර්ථික සංවර්ධන නිලධාරිතුමිය ඇතුළු ඒ කණ්ඩායම ලොකු වෙහෙසක් කරන් කොහොම හරි මේ වැඩේ කරන්න ඕන කියන පළවෙනි ස්ථිර අදිෂ්ඨානය වෙලාවෙ ඉඳන් ඒගොල්ලන්ට තිබුණා විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේ පිටිකල් පූජ්‍යපාද පිටිකල් ධම්මවිතින් ස්වාමින් වහන්සේ ලොකු එදා ඉඳන්ම ලොකු කැපවීමක් කරා මේ නිවස සකස් කර දෙන්න ගොඩකගේ සහයෝගයෙන් තමයි මේ වැඩේ අද මේ තත්ත්වයට පත් කරගන්න පුළුවන් වුණේ පුංචි 10000කින් පටන් ගත්ත වුණාට ලක්ෂ 35ක් දක්වා අපිට ඒ කියන්නේ ඕන දෙයක් කරන්න පුළුවන් අපිට කමිටුවක් විදියට ගමක් විදියට එකතු වෙනවා නම් ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනකන් අපිට වැඩ කරන්න පුළුවන් ඉතින් මම හිතන්නේ ඒ අම්මටයි තාත්තටයි ඒ දරුවෝ තුන්දෙනාට අද මොන සතුටක් දැනෙනවා ඇද්ද කියලා මට මූණෙන් පේනවා පුංචි කටුමැටි ගේක ඉඳලා අද මේ වගේ ලස්සන තැනකට රන් විමනයකට යන්න පුළුවන් වීම ගැන ඉතින් අපිටත් නිහතමානී සතුටක් දැනෙනවා මෙම නිවස ඉදිකිරීම උදෙසා මූලිකත්වය ගත් ඒ සඳහා නිවර්ද අනුශාසනාවන් සිදු කළ උණගස්වලේ සිරි නිවේසනාරාමාධිපති පූජනීය පිටිකල ධම්ම විනීත ස්වාමීන් වහන්සේ උත්සව සභාවේදී විශේෂ අනුශාසනාවක් සිදු කරන්නේ. ගිහියා කියලා කියන්නේ ගෘහයක් හිමිකාරයා. ගෘහයක අයිතිකාරයා. ගෘහයක් හිමිකාරයා තමයි ගිහියා කියලා කියන්නේ. උෂේන්ද්‍ර සහ නෝනාද තමයි නියම ගිහියන් බවට පත් වෙලා තියෙන්නේ. Tamanta කියලා ගෘහයක් හිමි වෙලා තියෙනවා. අපි හැම කෙනෙක්ම උපන්දා ඉඳලාම හොයන දෙයක් තියෙනවා ඒ තමයි සැනසීම ඒ සැනසීම කියන වචනේ සාසනික අර්ථය අරගෙන තව එහාට ගියාට පස්සේ ඒ තියෙන මහා සැනසීම සදා සැනසීමට කියනවා නිවනින් සැනසීම කියලා බොහෝ අයට නොතේරුණාට නිවසක තියෙන සැනසීම භුක්ති විඳපු කෙනෙකුට තමයි නිවනේ සැනසීම මෙහෙමයි කියලා තේරුම් කරලා හරි දෙන්න පුළුවන්කම තියෙනවා මම හිතනවා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒ අද අපේ ගාලු දිස්ත්‍රික් ප්‍රධාන අධ්‍යක්ෂකතුමී ඉන්නවා ඒ තුමියගේ ඉතල ඊට එහා ඉහළ ඉඳලම මේ මහා පින්කමක් කළේ අපට අපේ ශාසනයට අනුව කතා කළොත් එහෙම समृद्धि व्यापारे सह समृद्धि निवास योजना क्रमे पिलिबंद अधास दक्वन डिस्ट्रिक्ट समृद्धि अध्यक्ष यू कांचना चतुरानी महात्म्य අපි දන්නවා අපට ලක්ෂ 6000ක් වැනි මුදලක් වැය කරලා මෙවැනි නිවාසයක් සකස් කරන්න අද කාලයේ පවතින ආර්ථිකමය තත්ත්වයත් එක්ක අපිට කළ නොහැක්කා. නමුත් ඒ කළ නොහැකි දෙයට බොහෝ කණ්ඩායම් එකතු වෙලා ලක්ෂ 35ක පමණ අධික වටිනාකමී යුක්තව මේ නිවාසය අද දිනේ අපට උසේන්ද්‍ර මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට ලබා දීමේ හැකියාව උදා වුණා. ඇත්තටම අද ඒ කියන්නේ වාසනාවන්ත දවසක්. මොකද ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරන්න රාජ්‍ය නිලධාරීන් ඒ වගේම ප්‍රදේශවාසී සියලු දෙනාගේමත් එකමුතුවෙන් අපි මේ කාර්යයේ ඉතාමත් හොඳින් අවසන් කරලා ඒ වගේම අපේ දෙපාර්තමේන්තුවේ ඉලක්කය වෙලා තියෙන සෞභාග්‍ය නිවාස වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස නොමැති අඩු ආදායම්ලාභී ඒ වගේම මෙවැනි විශේෂ අවස්ථාවලට මුහුණ දී තමන්ගේ වාසස්ථානයේ අහිමි වූ පුද්ගලයන් හට ඒ වැඩසටහන තුළ නිවාසයක් හිමි කර දීම නැත්නම් අඩක් නිම කළ නිවාසයක් සම්පූර්ණ නිවාසයක් බවට පත් කරලා ඔවුන්ට වාසය කළ හැකි මට්ටමට සකස් කරලා මුන් වෙත බාර දීම. ඉතින් අපේ දෙපාර්තමේන්තුවේ ඉලක්කය ගේ මැද්දේ වතුර පාර යනවා හැමදාම ඉතින් කරන්න දෙයක් නැහැ ගම නැහැ ගේ ඉන්න ගමම තමයි වැටුනේ ඊට පස්සේ කොහොම හරි තමයි ආර්ථික සංවර්ධනසුයි චන්දන සේරුයි දෙන්නත් එක්ක අපිට ඉන්න පුංචි කාමරයක් හදලා දුන්නාගේ බවුන්ඩරිසෙන් දාපු ගේම ඊට පස්සේ ඒක තමයි අපි හිටියේ ඊට පස්සේ මාස අපිට සමුදියෙන් ලක්ෂ 6000ක් ටික ටික දීලා
ඊට පස්සේ මේ ගානට ගී හදාගත්තා සමුද්දී සර්ගේ ජයවර්ධන සර්ගේ හැමෝගේම සහාය අපට හම්බුණා ගමේ කට්ටියගේ ඔක්කොගේම සහාය අරගෙන ඉතින් මේ මේ ගානට ඉතින් මේ ගේ ඉතින් හදාගත්ත නැත්තම් බලාවට අපි හැමදාම රගේම තෙමුණා ඉන්න තැනකුත් නැතුව ගේ මැද්දෙන් වතුර පාරේ යද්දි තමයි අපි දරුව අරගෙන අම්මලා ගෙදරට රෑ 12ට දෙකට දවහින වෙලාවට අපි යනවා ඒ ඒ කරගන්නම දෙයක් නැතිකම තමයි ඉතින් සෑර්ල අපට ඇවිල්ලා අද මෙහෙම ලස්සන ටිකක් අපට හදා දුන්නේ ඒ නිසා ඉතින් හැමෝන්ට මේ ස්තුතිය කියනවා මේ මේ විදිහට අපිට ගියක් අද අද අපට හරි සතුටින් ඉන්න පුළුවන් ගියක් අපට අද හම්බුණයි කියලා ඒ දවසින් පොඩි කඩේ ඇත්තටම බයි අපි ඉන්නේ මේ ගටාම් පස්සේ අපේ ලොකු එක්කෙනා ගුවාම්ම දැන් අපට වැස්ස වුණත් බය නෑ අම්මේ අපට දැන් බය නැතුව ගෙයින් තැකේ කියලා ඒ හැමෝනේ ඉතින් අපට සම්මුද්දි සේරගේ චන්දන සේරගේ ඒ වයි තමයි ජයවර්ධන සේරගේ ශාම මිස්ගේ පන්සලේ ලොකු හාමුදුරුවෝයි ගමේ හැමෝම අපට උදව් කරා හැමෝම වහල්ට ලී හම්බුණා ශාම මිස් අපට වහල්ට සීට් ඔක්කොම ලබා දුන්නා ඒ ඉතින් හැමෝන්ට මේ ස්තුතිය කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ මම මේ මහත්තයා කුණු තරණ එක තමයි කරන්නේ ලොකු දු 8 වසරේ දෙවෙනි පුතා 4 වසරේ තව චුට්ට පුතෙක් කෙනා 8 අවුරුදු 3යි වෙන්නේ කුලී වැඩ තමයි ඉතින් කරන්නේ ඉතින් අපි කුලී වැඩ කරගෙන තමයි ඉතින් අපි මේ ගානට දැන් ඉතින් හැමෝන්ගේම සහාය අතුවක් මේ ගානට ඉතින් දැන් ඉන්නවා මෙම නිවස ඉදිකිරීමේ මූලික පියවරේ සිට නිවස විවෘත කිරීම දක්වා ඕ ක්‍රියාදාමයේ සඳහා මූලිකත්වය ගත්තේ අංක 91D උණගස්වල වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී තුමන් චන්දන ප්‍රසාද් කුලතුංග තම අත්දැකීම ඔබට කියන්නට සෝදා 2022 පෙබරවාරි 28 වෙනිදා මෙම නිවස පැවති අධික වර්ෂාව නිසා කඩා එන වැටුණා ඒ අවස්ථාවේදී වසමේ ග්‍රාමීය කමිටුව විදිහට මමත් අප උණගස්වල සිරි නිවේස ආරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය පිටිකල ධම්මේ ස්වාමීන් වහන්සේ ආර්ථික සංවර්ධනධාරී ග්‍රාම නිලධාරී කෘෂි නිලධාරී අතුරු ග්‍රාමීය කමිටුවේ සියලු සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම නිවසට පැමිණිලා උණගස්වල සහ පනාපිටිය සමුද්දී ප්‍රජාමූල සංවිධාන දෙකේ සහයෝගය ඇතුව මෙම නිවසේ එක කාමරයක වැඩ අවසන් කරලා අපි ඔවුන් මෙම නිවසේ පදිංචි කරා. ඉන් පස්සේ සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අපිට රුපියල් 650,000ක මුදලක් ලැබුණා. ඒ නිවසේ ඉදිකරගෙන යනකොට අපිට කරන්දිනි ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රීතුමිය ශාමා විමල වීරමණි මෙනවිය රුපියල් 280,000ක් වටින වහල්ට අවශ්‍ය සීට් ටික උළු ටික ඔක්කොම ලබා දුන්නා. ඒත් එක්කම ප්‍රදේශයේ දානපති මහත්ම මහත්මීන් අවශ්‍ය ගස් කොළන් ටික අපිට ලබා දීලා වහලට වහලේ වැඩ අවසන් කරගන්න අපිට ශක්තිය ධෛර්යය ලබා දුන්නා. ඒ අතරතුර කරන්දෙනි සමුද්ධි ප්‍රජාමූල බැංකුව හරහා අපි මේ නිවසට රුපියල් ලක්ෂයක නිවාස ණයක් ලබා දීලා නිවසේ වැඩ කටයුතු කරගෙන ගියා. ප්‍රදේශයේ දානපතීන්ගේ ලැබුණ විශාල දායකත්වය සහ සහයෝගය මත එම නිවස අද නිමි වටිනාකම රුපියල් ලක්ෂ 35000ක් ලක්ෂ 35ක වටිනාකම යුත් නිවසක් බවට මේ නිවස පත් කළා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින ශුද්‍ර මූල්‍ය අංශය මගින් නියාමනය වන සමෘද්ධි බැංකුව 1089ක් දිවයින පුරා පිහිටුව ආයත මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද සමෘද්ධි බැංකුව පිළිබඳව අසත්‍ය තොරතුරු ජනගත වෙමින් තිබේ. සමෘද්ධි බැංකුව සතු මුදල් ආයෝජනය කර තිබුණේ රාජ්‍ය බැංකුව ආශ්‍රිතවය. මේවන විට සමෘද්ධි බැංකුව තාක්ෂණික බලපෑම් සිදු කරන අතර අන්තර්ජාල බැංකුව කරන ක්‍රියාපටිපාටීන් පිළිබඳ නිලධාරී පුහුණු අකණ්ඩව සිදු කරමින් පවතී. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය මුල් කරගත් පරිගණක පුහුණුවීම් ඇතුළු විවිධ පුහුණුවීම් සෑම දිස්ත්‍රික්කයක් ආශ්‍රිතවම මෙවන විට සිදු කරනු ලබයි. ප්‍රජාව පාදක කරගනිමින් සමෘද්ධි බැංකු ජාලය ක්‍රියාත්මක වන අතර අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීම උදෙසා වැඩසටහන් රසක් ක්‍රියාත්මකව පවතී. කෙසේ වෙතත් මෙවන විට රජයේ මගින් ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණයක් අනුව සමෘද්ධි වකුගඩු ආධාර වැඩිහිටි දීමනා ආබාධ සහිත තැනැත්තන්ගේ දීමනා ඇතුළු සුබ සාධක දීමනා හිමිකර දීමේ වැඩපිළිවෙල නව්‍යකරණය වෙමින් පවතී. එම දීමනා ජනතාව වෙත ලබා දෙන්නේ කුමන බැංකුවකින්ද එම ක්‍රමවේදය කෙසේද යන්න මෙවන විට ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කරමින් පවතී. එම නිසා අසත්‍ය තොරතුරු සමාජගත වන මොහොතක කල්පනාකාරීව කටයුතු කරන ලෙස සමෘද්ධි හා අඩු ආදායම්ලාභී ප්‍රජාවකින් අප ඉල්ලා සිටිමු.
समृद्धि संवर्धन दिपार्तमेन्तुवे शूद्र मूल्यांशे समृद्धि बैंकुव लंकाव पुराम मे विसाख समये विविध प्रतिपत्ति आमिष पूजावंट मूल तेन देवेन वेडसटहन संविधानय करन्न यदुना ए अतरे मोरटुवेदी उतुम मातृत्वयट पूजा उपहार दैक्वीमे विशेष वेडसटहनक क्रियात्मक वुणा एहि विशेष अवस्थावेतयि दैन अवधानय यमु करन्न मोरटु प्रादेशिक लेखम इशंका डी उडवत्त महात्मेगे उपदेशा मागे पेन्वीमेन सम्बुदु तेमगुल सेकरमिन मोरटु समृद्धि प्रजामूल समितिया हा प्रादेशिक लेखम कार्यालय वनिता कटयुतु अंशे एक्व उतुम मातृत्वे अगेमिन गैबिनी मौरन उदेशा संविधानय कल उत्तम पूजा उपहार वेडसरान पसुगीदा महा संगरत्ने आशीर्वाद मद मोरटु प्रादेशिक लेखम कार्यालय श्रवणागारे दी पैत्तुनी मोरटु प्रादेशिक लेखम इशंका डी उडवत्त महात्मेगे प्रधानत्वेन सहकार प्रादेशिक लेखम अमंद කරුණාතිලක මහත්මිය ගණකාධිකාරිතුමා සමෘද්ධි සමිතී කළමනාකරු කෞෂාණි අන්දර වීර මහත්මිය සමෘද්ධි ව්‍යාපෘති කළමනාකරු සුදත් ජයසිංහ මහතා වනිතා කටයුතු නිලධාරිතුමිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනෙහිදී අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි මව්වරුන්ට වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් සහ දරුවන්ට අවශ්‍ය උපකරණ කට්ටල ප්‍රදානය කරන ලදී. समृद्धि संवर्धन दिपार्तमेंतु सह समृद्धि बैंक पसुगे औदु समय लंकाव पुराम विविध औदुत्सव संविधाने करंटे दुना इवेनी विशेष औदुत्सव गणनावक तुरतुरु अपि समृद्धि दहने ओबवित पसुगे वेडसरहन तुलत समीप कला कलुतर किंदलपीटी पेवते औदुत्सवे तुरतुरु देन ओबवित गेन කළුතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි බැංකුව ආශ්‍රිතව අලුත් අවුරුදු උත්සව රැසක්ම සංවිධානය කෙරුණේ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ නිසංසලා පෙරේරා මහත්මියගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ශුද්‍ර මූල්‍ය අංශය මෙම කටයුතු මෙහෙයවිය මේ යටතේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කිඳල්පිටිය සමෘද්ධි ප්‍රජා මූල්‍ය බැංකුව අලුත්ගම සමෘද්ධි ප්‍රජා මූල්‍ය සංවිධානය හා එක්ව සංවිධානය කළ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පසුගිය පළවෙනිදා දවස පුරා පැවැත්ුණේ විවිධ ජන ක්‍රීඩාවලින් උත්සවය වර්ණවත් කෙරුණේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කෝල් මහතා සහ ප්‍රවීණ ලේකිකා සෝමා ජයකුඩි මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයින් වූහ अतरम अद सामुदे किरण मे उत्सवर सहभागी मट हर सतुटी मगद अभी जातीयकसम भो काले कसी पाता मेहलतिरिदिटा गणीन वकियाने अपे अनागत पर्वदेन आयोजन अनागत पर्वपुरुट हितांडपुरुदेन अभी जातीयन वकील मे जाति मे आकार पाता समृद्धि दिन सहयोग हरी वाटिन प्रगति विविध अभियोग हमे औदुत्सव संविधान कैरीम पिलीबंधव समृद्धि प्रजामूल नायक सह समस्त कार्यमंडलेट सी प्रणाम पलकल समाज सविबलगण्य राज्य माते अनूप पेस्कोल मेतुम अभी अप्रैल मस दाहला पलवीन दक्वा सतिदेगपुराम लंकापुराम बाक्महलवा सीलुम बैंकुअल्ट अनुबद्ध अभी क्रियात्मक क्रियात्मक अवस्थादुल अनुमति लबादुन यणु लंकापुराम औदुत्सव पैत्न एक तुली जनता नवतत् एलियट अहिल्ला कोविड निशा आर्थिक अर्बुद निशा गिवल अतुलट हिट जनता एलियट अहिल्ला तमंगे अवृद्ध जाति भेदेगी तुरव पलाद भेदेगी तुरव आगम भेदेगी तुरव सीलुम दिना मे औदुत्सव समरव औदुत्सव तुली अभी बलापुरत्व निरोगिक क्रीडाव एक नियोजन अवगे पोषण अपे देशीय आहार मत पदन आहार अटावक दिस्मतुनो ये कलाव संगीत नटूम चित्र अतुल विविध कला शेस्त्रीय मे अवस्था दिस्मतुनो एक मे अवस्था सरसींपिदूर अटपुराम समृद्धि अमात्यवर विधिट मैं विशेषम समृद्धि संघ डिपार्टमेंट अध्यक्ष जनरल तुम्हें अतुल एवगेम सीलुम निलदार विशेषम समृद्धि संगत निलदार इंटर अटपुरामीन विशेषम स्तुतिवंतवेनो अध्यक्ष जनरल तुमायतुलो इहल निलदार इंटर
එවැගේම රටපුරා ගම්මට්ටමේ බිම්මට්ටමෙන් එන සියලුම සමුජ සංගම් නිලධාරියතුළු අනිකුත් නිලධාරීන්ටත් මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. එවැගේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට, එවැගේ ග්‍රාම නිලධාරීන්ට, එවැගේම සංවර්ධන නිලධාරීන්ට මේ අවස්ථාවේ ස්තුති කරනවා. මම මේ ගිතාමත් ක්‍රමානුකූල රටපුරාම සංවිධානයේ කිලින් පිළිබඳව මේකට යම් කිසිකෙනෙක් සම්බන්ධුනේ නැත්තම් නැවතත් හිතලා බලලා මේක තමයි ජනතාව ලබා දෙන අවස්ථාව කියලා හිතලිවෙලා ඒ අයින් වෙච්ච අය जनता लीन अवस्था अहिम कर मंख्या शीलम निलदारींट इकतुन शीलम देना वाद बेद दुर्ला इकतुला मे रट गुडन गीम संद मे देश गुडन गीम संद मेरट आर्थिक अर्बुद रट नवता हिसे स्वीम संद निष्पादन क्रियावली शक्ति मत कर शीलम दिन दायक शीलम देशपालन पक्ष वस्था कीनवा රටවෙනුවෙන් දේශය වෙනුවෙන් මේ පුංචි අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ අර්බුදයේ පීමන් කිරීම සඳහා එකතු වෙන්න සියලුම ભેද දුර්ලන්න දැන් ભેදේ අපිට අවශ්‍ය නැහැ රට එක්සත් කළා රටේ ආර්ථික ශක්තිය වර්ධනය කළ විලම් රටම එක තැනකට අපි ගිනියමු දැන් ඔබට සමීප කරන්නේ මොරටුව දකුණ සමෘද්ධි කලාපයේ පැවති අවුරුදු උත්සවයේ තොරතුරු අපේකම රැකගමු ඉතුරුමුට මග කියමු තේමා කරගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් රටපුරා ක්‍රියාත්මක සමෘද්ධි අවුරුදු උත්සව මාලාවට සමගාමීව මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මොරටුව දකුණ සමෘද්ධි කලාපයේ බැංකු හා ශේෂ්ත්‍ර සමෘද්ධි නිලධාරීන් විසින් සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන හා එක්ව සංවිධාන කළ සමෘද්ධි බක්මහා උළෙල මොරටුවැල්ල ජනජය විදුහල් ක්‍රීඩාංගණයේදී අප්‍රේල් මාස 30 වනදා දවස පුරා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. රාජ්‍ය මාත අනුප පැස්කොල් මැතිතුමා ප්‍රධානව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා, මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා, හිටපු උපනගරාධිපති සමන්ත සිල්වා මහතා ඇතුළු මහජන නියෝජිතින් විශාල පිරිසකගේද සහභාගීත්වය ඇතිව පැවැත්වූ මෙම සමෘද්ධි බක්මහා උළෙල කඹෑදීම, කණාමුට්ටිය බිඳීම, බැලුම් පිපිරීම, යෝගට් කැවීම විවිධ ඇඳුම් තරඟය අවුරුදු කුමරිය තේරීම ඇතුළු ජන ක්‍රීඩා රාශියකින් සමන්විත විය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ සංවර්ධන තොරතුරු ඔබ වෙත ගෙනෙන සමෘද්ධි පුවා. සමාජ සුබසාධන ප්‍රතිලාභ බෙදාදීමේ යටතේ අඩු ආදායම් ලාභයෙන්ට සහල් බෙදාදීමේ වැඩසටහන පසුගියදා පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේදී සිදු කෙරුණා. සමෘද්ධි ලාභී හා අඩු ආදායම් ලාභී ප්‍රජා වෙනුවෙන් සහල් බෙදාදීම පසුගියදා පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ග්‍රාම නිලධාරී වසම් රැසක සිදු කරන ලදී. මේ ආරාධිතයින් වශයෙන් පානීය ජල කළමනාකරණ රාජ්‍ය මාධ්‍ය සනත් නිශාන්ත මැතිතුමා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා පල්ලව ප්‍රාදේශීය ලේකම්තුමිය සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ කෘෂි පරිශ්‍රණ නිලධාරීන්ද සහභාගී වූහ. බත්තරමුල්ල කලාපයේ ආසිරි උයන සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයේ විසක් පොහොය නිමිත්තෙන් මඤ්ඤොක්කා දන්සලක් සංවිධානය කෙරුණා. කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බත්තරමුල්ල කලාපයේ ආසිරි උයන සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයේ මගින් විසක් පොහොය නිමිති කරගෙන පසුගිය 6 වෙනිදා ආසිරි උයන තරුණ මධ්‍යස්ථානයේදී මඤ්ඤොක්කා දන්සලක් වසමේ සමෘද්ධි නිලධාරී ප්‍රියංගිකා ගුණවර්ධන මහත්මියගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණා. කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී රංජිත් කලුකපුගේ මහතා, වසමේ ග්‍රාම නිලධාරී සිසිර මහතා, වසමේ සමෘද්ධි නිලධාරී ප්‍රියංගිකා මහත්මිය, කලාපයේ සමෘද්ධි නිලධාරීන් වන උපේන්ද්‍ර මහතා, සාගර මහතා, නාලනී මහත්මිය, ප්‍රජා බල මණ්ඩලයේ සභාපතිතුමා වන අබේසිංහ මහතා, එම පවුලේ සමාජිකයින්, වසමේ සභාපතිතුමිය ලතා මහත්මිය යන පිරිස උත්සවයේ සඳහා ආරාධිතයන් ලෙස සහභාගී වුණා. වසමේ සමෘද්ධි නිලධාරී තුමිය හා ප්‍රජාමූල සංවිධානයේ සභාපති තුමිය හා සමිති නිලධාරීන් සිළුම සමාජිකයන් විසින් මෙය සංවිධානය කරන්නට යෙදුණා. මේ උතුම් වෙසක් මාසයේ අපි අපේ ජීවිතයට හොඳ පුරුදු ටිකක් ලං කරගෙන තිබෙනවා. එකක් ඒ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින්. එයින් ලැබෙන ප්‍රතිපත්තිමය සංකල්පන නැතිනම් අපේ ජීවන යහපැවැත්ම අපේ ජීවිතේ පුරාම පවත්වා ගැනීමයි වැදගත් වන්නේ.
समृद्धि संवर्धन दिपार्तुमेंतु समृद्धि बैंकुजाले ओबे आर्थिक शक्ति मत करना सेम ओबे यहापात से तुम पैतुम वोलट जीवे लबा देनवा ओब हुंद व्यवसाय के क्रीमट मूल्य शक्ति सपेनवा एन बलापुरुत्तु ओब क्रियाकारी निवर्दी पुद्गलेक बावट समाजे तुल परिवर्तने किरीम इतिन ए संधात्वल बंदगन्नट अपे समृद्धि संवर्धन दिपार्तुमेंतु वटा क्षुद्र मूल्यांशे समृद्धि बैंको वटायक वन्नट ओबट आराधना करनवा එළඹ ඉරිදා මුණගැසුණු විට තවත් බොහෝ දෑ අපට බෙදා හදා ගැනීමට තිබෙනවා. ඉතින් ආරාධනා කරනවා එළඹ ඉරිදා සුපුරුදු සෙනෙහසෙන් මේ වේලාවට මුණගැසෙන්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශුද්‍ර මුල්‍යාංශයේ දායකත්වයක් ඇතිව ප්‍රාර්ථනා ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්. ඉරුගේ උණුසුමෙන් වැඩි සඳුගේ සිසිලසෙන් සැදී ඉසුරු මතු කර නෙලන අස්මනු සුවදයක දිවි නැගුමට සවි දෙන්න ඔබ එන්න ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත් ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත්